සංගීත කතාවට කැමති වාව අදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඇත්තටම කියනවා නම් නිශානිට ඉදිරියේදී අසේනිත් එක්ක කේන්ති යන හේතුවක් ගැන මට අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කිරීමට අවස්ථාවක් තිබෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මෙවැනි වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඉතුරු වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. ඉතින් ඔයා මේ වෙලාවේ මෙන්න මේ වගේ දෙයක් ගැන හොඳටම දැනගෙන ඉන්නවා කියන දේ ගැන අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා. ඉතින් මම මොකක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ? ඒ ගැන අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්නට අපිට අවස්ථාවක් තියෙනවා. නිශාන කියලා කියන්නේ අසේනිට ගොඩාක් ආදරය කරන කෙනෙක්. ඉතින් ඒ වගේම අසේනිත් එක්ක තමන්ගේ මල්ලි ජීවත් වෙනවා නම් ඒකත් ගොඩක් ආසාවෙන් බාර ගන්න කෙනෙක් කියන දේ ගැන අපි හොඳටම දන්නවා. හැබැයි ඒ වුණාට අද වෙනකොට මේ දෙන්නම ඒ තීරණය වෙනස් කරලා. ඉතින් නිශානින්ට මේ වෙලාවේ ලොකු දුකක් තියෙනවා. ඉතින් කොහොම වුණත් දැන් අසේනි තමන්ගේ මල්ලි විවාහ කරගත්තේ නැතත් කමක් නැහැ. හැබැයි ඒ වුණාට ඇත්තටම අසේනි මේ වෙලාවේ අසරණ වෙන්න හොඳ නැහැ. අන්න ඒ ගැන තමයි ඇත්තටම නිශානි හැම තිස්සෙම හිතන්නේ කියන කාරණාව අපිට මෙතනදී පෙන්වා දෙන්නටත් පුළුවන්කමක් තිබෙනවා. ඉතින් මම මොකක් ගැනද ඔයාට මේ වෙලාවේ සඳහන් කරන්නේ? ඇත්තටම නිශානි කෝල් එකක් අරගෙන කියන්නේ අසේනිට මේ හැම දෙයකින්ම ගැලවෙන්න කියලා. ඒ වගේම මේ දේවල් සිද්ධ වෙන්න ඉඩ දෙන්න එපා කියලා. ඒ වගේම මේ හැමදේම වෙනස් කරන්න ඕනි කියලා. අසේනි තමන්ගේ ජීවිතේ ඇත්තටම කියනවා නම් වෙනස් කරගන්න ඕනේ. ඒක තමයි ඇත්තම කතාව. මොකද එහෙම නැත්තම් මේ දේවල් මේ විදියට වෙනත් දිහලා බලන් හිටියොත් ඒක ලොකු ප්‍රශ්නයකට මුලක් කියන එක මෙතනදී පෙන්වා දෙන්නට තමයි කරුණාකාරණා ලෑස්ති වෙන්නේ කියන දේ ගැන මතක් කරනවා. ඉතින් කොහොම වුණත් ඔයාලට තව දෙයක් ගැන අපිට කියන්න ඕනේ. ඒ කියන්නේ නිශානෙ මේ උපදෙස ලබා දුන්නත් මේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැති නිසාම ඇත්තටම ලොකු කේන්තියක් අරගෙන නිශානෙ අසේන්ට බනින්නේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, ඔයා ඔයාගේ ජීවිතේ විනාශ කර ගන්නවා කියන දේ කියමේ. ඒ වගේම අසේනි මේ වගේ තීරණයක් ගන්න එක ඇත්තටම ගොඩක් වැරදි. මොකද අසේනි මේ දවස්වල මහි විවාහ කරගත්තේ නැති වුණාට කමක් නැහැ. හැබැයි කල්පන වගේ කෙනෙක් අසාද බැඳලා එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න තමයි හදන්නේ. ඉතින් මේ දේවල් වෙනස් කරගන්න තාමත් අයිතියක් තියෙනවනේ අසේනිට. ඒ වෙනුවෙන් වැඩ කරන්න කියලා තමයි මතක් කරන්නේ නිශානි.